සිරියාවේ විස්මිත මළවුන්ගේ භූමිය. තවමත් ලෝකයේ වඩාත් කතාබහට ලක්වන රට මැද පෙරදිග පිහිටි සිරියාවය. 2014 වසරේ සිට සිරියාවේ දරුණු ගැටුම් ඇවිලෙයි. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නැරඹීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් ඉස්ලාමීය සන්නද්ධ කල්ලි සමග එක්වී සටන් ආරම්භ කිරීමත් සමග සිරියානු යුද්ධය ඇරඹිණි. අද වන විට IS සහ අල් නුස්රා ත්‍රස්තවාදීන් මර්ධනය කිරීමටත් එම ත්‍රස්තවාදීන් විසින් අල්ලාගනු ලැබ සිටි පළාත් සහ නගර යළි අත්පත් කර ගැනීමටත් සිරියානු රජයේ හමුදාව සමත් වී සිටිති. ඒ රුසියාව, ඉරානය සහ තුර්කියද මැදිහත් වීමෙනි. මේ සටහනට පාදක වන්නේ සිරියානු අර්බුදය නොව සිරියාවේ මළවුන්ගේ භූමියයි. මළවුන්ගේ භූමියේ නටබුන්වලු ඉදිකිරීම් දකින්නට ලැබේ. මේ ඉදිකිරීම් අවුරුදු 10,000කට වඩා පැරණිය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේවා ඊජිප්තු පිරමීඩවලටත් වඩා පැරණි බවය. සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් අද මෙම නටබුන් පරීක්ෂා කිරීමට හෝ පුරාවිද්‍යාඥයන්ට අවස්ථාවක් උදා වී නැත. ගලින් නිර්මාණය කළ මෙම ඉදිකිරීම් පළමුවෙන්ම සොයාගැනුනේ 2009 වසරදීය. නටබුන් පිහිටි මළවුන්ගේ භූමිය ඇත්තේ කාන්තාර ප්‍රදේශයකය. කැටයම් රැසක් මෙම ස්ථානයේ ඇති අතර නටබුන් පළමුවෙන්ම සොයාගත්තේ පුරාවිද්‍යාඥ රොබර්ට් මේසන් ඇතුළු ගවේෂණ කණ්ඩායමය. මේසන් රාජකීය ඔන්ටේරියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. නටබුන් වූ ගොඩනැගිල්ල ඇති ගල් කැටයම් සහ ගල් කුළුණු විස්මිතය. විස්මිත නිසා ඒවායේ අභිරහස් රැසක් ගැබ්වී ඇතැයි පැවසේ. මෙහි ඇති ඉදිකිරීම් කවුරුන් විසින් කරනු ලැබූ ඒවාදැයි හෝ කැටයම් වලින් කියාපාන්නේ මොනවාදැයි කියා හෝ මෙතෙක් අනාවරණය වී නැත. මහාචාර්ය මේසන් බලාපොරොත්තුවෙන් සිටින්නේ සිරියාවේ ගැටුම් අවසන් වූ සැනින් යළි මෙම මළවුන්ගේ භූමියට ගොස් ගවේෂණ සිදු කිරීමටය. නටබුන් පිහිටා ඇත්තේ සිරියාවේ ඩැමස්කස් අගනුවර සිට සැතපුම් 50ක් උතුරිනි. නටබුන් වලට ආසන්නයෙන් පිහිටා ඇත්තේ බාකා නැමැති ගම්මානයයි. බාකා ගම්මානය අසලද IS ත්‍රස්තවාදීන් සහ සිරියානු රජයේ හමුදා අතරේ දරුණු අවිගැටුම් සිදු වූ බව පැවසේ. මහාචාර්ය මේසන් අනුමාන කරන අන්දමට ගල් කැටයම් හා ගල් කුළුණු අයත් වන්නේ නව ශිලා යුගයේ අවසන් කාලයට හෝ ලෝකඩ යුගයේ මුල් අවධියටය. එනම් වර්ෂ 6000 සිට 10,017 කාලයටය. නටබුන් අතර ඇති ගල් කුළුණු නිර්මාණය කර තිබෙන්නේ ඒ අවට හමුවන කළු ගල් හෝ හුණු ගල් හෝ නෙවෙයි. ඒ අසල ගල් වලවල්ද නැති බව පැවසේ. පැහැදිලි, මේක මළවුන්ගේ භූමියක් තමා. ඊට හේතුව ජීවත් වන අයට මෙතන සුදුසු වටපිටාවක් නොවේ. නටබුන් වල අභිරහස කවදා විසඳ ගන්න අපට හැකි වේවිදයි කියන්න අමාරුයි. මහාචාර්ය මේසන් පැහැදිලි කරයි. මෙම භූමිය නුදුරින් නටබුන් වූ දෙව්මැදුරක් ඇත. දීර්මාර් මූසා යනුපින් එය හැඳින්වේ. ඒ 19 සියවසේදී ක්‍රිස්තියානු බැතිමතුන් විසින් ඉදිකරනු ලැබූ පැරණි දේවස්ථානයකි. ඒ ඉදිකරන්න ඇත්තේ රෝමානුවන් යයිද තවත් මතයකි. මෙය දේවස්ථානයක් නොව මුර අට්ටාලයක් වන්නට ඇතැයි මේසන් ඇතුළු පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. අද එයද විනාශ වී නටබුන් වී ඇත. එසේ වන්නට ඇත්තේ භූමිකම්පාවකින් යයි මහාචාර්ය මේසන් පැහැදිලි කරයි. ඔහුට මරණය භූමිය පිහිටි නටබුන් හමුවුණේ මේ පැරණි රෝම මුර අට්ටාලයේ සොයාගී ගවේෂණයකදී අහම්බෙන් යයිද පැවසෙයි. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.